කතා කරන දෙයක්. ඉතින් මම හිතන්නේ අපි දැන් මේ අරගලයට හේතු වෙච්ච කාරණා, අරගලයේ කියලා පටන් ගත්ත ජන නැගිටීමට හේතු වෙච්ච කාරණා එදාටත් වඩාද තියෙනවා. තාම බිහිසුණු තත්ත්වයක තියෙනවා. ඒ කියන්නේ ඒක විශේෂයෙන්ම ලංකාව දැන් මුහුණ දෙන ආර්ථික පරිසරයේ දැන් මොකක් හිතන්නේ දැන් ඔක්කොම ඕකේ කියලානේ. දැන් තෙල් තියෙනවා කියලා හිතනවා, ගෑස් අවුලක් නැහැ කියලා හිතනවා. හැබැයි ඇත්තටම කියන්නේ විශාල විශාල ගිනි කන්දක අපි ඉන්නේද? හරි. ඒ කියන්නේ එදා ඒක අපිට මෙම් පෙනුණා. දැන් මේ වෙලා තියෙන අර්බුදයේ විනාශය අපි ඉස්සරහට මම හිතන්නේ විශාල විනාශයකට පත් වෙනවා. ඒ වගේම අර කියන්නේ කන්දක් උඩින් මිනිහෙක් වැටෙනකොට අර මිනිහා සීතල සුළං රැ කියලා ගත දෙවටෙන මේ සීත සුළං රැලි අහෝ සැපයි කිව්වා වගේ තමයි අපි ඉන්නේ. දැන් සැපේ ඉන්නවා. අපි තවත් ණය අරගෙන ණය අර්බුදයකට ගිහිල්ලා ගිහිල්ලා සම්පූර්ණ විනාශයකට යනවා ඉතින්. ඔය කියන්නේ මේක කෙටි කාලීන චූන්නයක් තියෙන දැන් අපිට. චූන්නයක්. ඔව්. ඉතින් මම හිතන්නේ හැමදාම අපිට ඕක උලානේ. ඔව්. කියන්නේ දැන් අපි මම කියන්නේ මෑතමතු වෙච්ච ආර්ථික අර්බුදයක් ඊට කලින් ඇති වෙච්ච සියලුම ණය ගැනීම සාර්ථිකය කළමනාකරණය කරගෙන ආපු නැත්නම් ඔය කියන්නේ අපි කියන්නේ මොඳ නවලිබරල් ඒ ව්‍යාපෘතියෙම දිගුව. ඒතකොට දැන් මේ රන්දි ක්‍රමසිංහ මේ අවස්ථාව අරගෙන සියල්ල විකුණමින් ජාතික සම්පත් පොදු දේපල සියල්ල විකුණමින් මර්ධනය දියත් කරමින් අර ඉස්සර පිනෝචකලා වගේ එයා උත්සාහ කරනවා කරන්න පුළුවන් දෙයක් මොකද එයාට ඇත්තටම අර ජනවරමක් නැහැනේ. ඒ නිසා එයා හිතන පිනෝචිට අන්තිමට වෙච්ච දේ දන්නවනේ. ඔව් ඒක තමයි. එයා අර ඒතකොට ඒකාධිපතිවාදයක් තමයි මේක. ඒකාධිපතිවාදයක් කියලා කියන්නේ ජනතාවගේ බලය නැතුව යම් කිසි ආකාරයකට තව කුමන්ත්‍රණකාරීව ආණ්ඩු බලය අරගෙන යන එක. ඒක තුළ මේ ආර්ථික විනාශ කරගෙන මම හිතනවා අපි අරගලේ අවසන් නැත්තේ එතන කියලා. ඒ කියන්නේ අපිට මම හිතන්නේ ඒ කියන්නේ අරගලේ මොහොතක් අවසන් වුණා. හැබැයි මම කියන්නේ ජනතාව අඩු වෙලා තියෙනවා වගේනේ දැන් පේන්නේ. පාරේ මිනිස්සු ස්ට්‍රයික් කරනවා අඩුයි, පෙළපාලි අඩුයි වගේ වань ඕක තමයි අරගලේ අවසන් කියන්නේ. හැබැයි අපි අරගලේ කියන්නේ ඒක නෙමෙයි. මේ නැගිටීම ඇති වෙච්ච බලපාපු විවාත්මක අර්බුදේ. ඒක මම කියන්නේ එදාටත් වඩා අද පරපතලයි. නිසා ජනතාව නැවත අලුත් වටේකින් ඊළඟ අරගලය ක්‍රියාත් කරමින් ඉන්නේ. ඒතකොට ඒක තමයි මම හිතන්නේ අරගලේ අවසන් නැහැ කියන එකට කියන්න තියෙන්නේ. මොහොස්ස දේවිදර්ශන කන්නේ.